කිසිම දවසක මේ රාජමාලිගාවේ කටයුතු ඉෂ්ට කරන්න. ඒක තමයි මම මේ කල්පනා කළේ. ඒක මත දැන් සම්මනේ ප්‍රතිමා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අග්‍රමහේස්කාරිය. සම්මනේ. මගේ මේ මහසේනාධිපති ධූරේට. ඔව්. අපි දෙවත රාජමාලිගාවට කෙනෙක් ස්වාගත යුතුයි. ඒක තමයි සම්මනේ. මොකද රාජමාලිගාවට ලොබැසෙන මැල්ලේ වැඩ කිතු කර කරගන්න කෙනෙක් නැත්නම්. ඔව්. ඔබතුමාගේ තීරණේ හොඳයි කියලා මට හිතෙනවා සම්මනේ. මහසේනාධිපති. මහසේනාධිපති. හොඳ සියලුම දෙවියන්ගේ දේව ආශිර්වාදය. ඒක දැනුණා. බීලා 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 වසවර්තේලා ඉන්නේ කා. ආ. බොහොම හොඳයි බොහොම හොඳයි. ඔබ ගැන ගුණ ගායනා කර කර තමයි අග්‍රවේ ඉස්කාලත් මම පිටියේ. ඈ බොන මොනාද වයන්?
අපම කොහොමද ගුණ වයන් කිව්වද ස්වාමීනි? ඒකද බල ගුණ ගාය වයන් එක. ආ ගුණ වයන් එක. නැහැ 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 මහසේනාධිපති මම අග්‍රමයිස්ට්‍රවට කියාගෙන හිටියේ අපි මේ නැවත අලුතෙන් මහසේනාධිපති කෙනෙක් සොයා ගන්න ඕන කියලා. මේ රාජමාලිගාව දැසින වැඩ කටයුතු කරගන්න වෙන කෙනෙක් නැහැ මහසේනාධිපති. නේ 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 එක්කෙනයි. වාසනාධිපති ඔබට තේරුන්නේ නැද්ද? නෑ අවතර දැදී. එක්කෙනෙක් නැගුණ නම් මං ඉන්නවා. මට හැරතා හරි අවතරයි. මට තේරුණා ඔබ වහන්සේ කියන්නේ. හා මම ගෙදර කොහොතරේ ගිය පලාකට මේකට කවුරු හරි තව ගන්න. නෑ 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 නෑ. වාසනාධිපති මම කියන්න හිටියේ අද මහේස්කවත් එක සාකච්ඡා කළේ. වාසනාධිපති රවශවර්ධනේ ලබා දීලා. වාසනාධිපති රාජමන්ත්‍රී පිරිමහන් කරා. වාසනාධිපති කාම කමත ගතපු වෙලාවට කලට රාජමාලිගයට පැමිණලා. මගේ සිංහාසනේ වත රාජමාලිගා වෙලාවට කලකට තබන්නේ. එහෙම කෙනෙක් වට අනවශ්‍යයි. අපේ මහේස්කවේ මම තීරණ සුදු සුයි නේ. ඒ සෙසම්මනේ ඒ තීරණේ මම බත් එකයි සොයන්නේ. දැන්කොට මොකද්ද මේ ප්‍රමාදින කාරණා? අදවත් මාන සත්‍ය වලින් ඉඳලා සිකේ පම්බාන හැමදාමත් මෙතන බෙල්ල උදේ පාන්දර. නෑ නෑ අවතරයි මෙහෙමයි. මං අද උදේ ඉඳන් අවතරයි උදේ පාන්දර ඉමිදිරියේ කුකුල අතට අරන් අතට එළියට බැස්සේ. මොකක් බලන්නකො අම්මෝ මහේස්කා මෙගම් කියන එක කුකුල අතට අරන් අතට එළියට බැස්සලු. මොකද්ද මොලේගේ පාන්දර? පාන්දර අටක් නේද? අත වහිට බල පවත්තර තියෙන්නේ. ඉමිදිරි පාන්දර කියන්නේ උදෑසන පහ වෙන්න ඕන. එහෙම කියමුකෝ. ඒ කියන්නේ පොඩි දරුවෙකුට එක කිව්වොත් එක මතක හිටිනවා. ඒකද කියන්නේ ඔබ? එහෙමයි අතරයි. නමුත් අපේ ගෙදර ගෑනුන්ට අවතරයි අතුමල වර්ගයක්. කියන්නේ අපි ගැන අපි එනකොට වතුත් කියලා ඉපේ කියලා කියපන්කො තෝකාමතක. ආ. හැබැයි නමුත් අතරේ අපි මේ පෙරත් ගෑනු ඉන්නවා. අපි දෙයක් කරනවා නම් ඒක ගෑනුන්ට හැමදාම මතක. අහහ. නැද මේ මහසේනදපති කියන එක තමයි මට මේ මහසේනදපති කියන එක අපහැදිලි. අකියාපක බලන්න දැන් මේ ඔබ කියන එක ඔබගේ බහර්යාවට මේක මතක හිටිනවා. කරපු එක මතක හිටිනවා. දැන් මොකද්ද මේ කියන්නේ? වාගේ කියන්නේ දැන්. ආ. කියන්නේ දැන් මම ගෙදර. ඒ. ආ. අතරාවරදී අතෝ බොන දිරිතක් තියෙනවා අතරේ මම ගෙදර යනකොට. ආ. මගේ තව යාලුවගේ සේවාව අවශ්‍ය වෙනවා. ඉතින් හොතයි කල්යාණ මිත්‍රයන්ගේ සුගන්නක නේද අපි මහේස්කා. ඒක දෙකද සම්මේන්නේ. හැමදාම දුකට සැපට අවතරයි මට ඉන්න ඔය යාළුවා විතරයි මම විතරයි දෙන්නේ. මොකද්ද දැන් ඔය යාළුවා? කවුද? ඔය යාළුවා ලලිත් කියලා ලලිත්. හා 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 හා. මම කියන ලලිත් මාමා කියන බාප්පා කියන පුතා කියන එහෙම කියන අතර. ලලිත් අය හා. හැමදාම මම එනකොට පෙරමඟ බලාගෙන ඉන්නවා. දම්මි පෙරමඟ උඹේ නිකම් බලන් ඉන්නවා. ආ
අග්‍රමහිස්කයිමට තේරුණා. අපි අග්‍රමහිස්කයි විදේශගන්නේ අපේ වේසර මහන්සියට පත් වුණා. එතකොට මේ මහා සේනාධිපති කියන්නේ මහත් සේනාධිපති කවේ වේස මහන්සිය නිවා ගන්න නිවසේ යනකොට අපි විදේශ ගන්නා වගේ මේ ගමේ මිනිස්සුන්ගෙන් තමයි මේ කටයුත්ත කරනවා කියන්නේ. ආම සුරාව සුරාව උඹ ගන්නවා. මොකද්ද කි ගුණි? ධිපති මම කියලා තියෙනවා මගේ ප්‍රත්‍යන්තේ පොයින්ට් කිසිම සුරසලක් කරන්න බෑ. වසාද වේදේ කියලා මම නියෝගය දීලා තියෙන එක නිසා ඊයේ දින මේ සුරසල වල තමයි තියෙන්නේ. දැල් වාලා උතරයි. ඉතින් මටත් ඕකම තමයි යනකොට යාළුවා පෙරමගේ ඉන්නවා. මම කමකෑ ඊ කරන්නේ. කරන්න දෙයක් නෑ. අද නම් ගන්න දෙයක් නෑ. දේරම වාලා. ආ. මම කරන්න දෙයක් නෑ. ගියා උතරයි කුතරෑවත් කොහෙවත් නෑ. ආ. කරන්න දෙයක් නැහැ. අපි දෙන්නම කතා කර කර හරි තරක් දැක්කා නේද? දැන් කොහොමද සල්ලි? මම වයි තරක් සල්ලි දෙන්නම අද හරි දුකෙන් ඉඳලා ගියා. ආහහ. මිත්‍රාගේ බිරිඳ. මිත්‍රාද අවතරජ අපේ ගෑනුණා යාළුවෙක් ගහන ගන් ඉන්නේ අවතරයි දැන් මේ ගේරි
බලපො මහසේනාධිපති සුරාවනි සල් සිද්ධ වෙනදේ. එක්කෙනයි ස්වාමීනි. මොකක්? මොකද කියන්නේ? ඕකා කොතරම් කාලා කාලා වරයි මැරිලා ගියා. ඉතින් ඒක කාලේ මැරුණා. මොන වර යාළුව? මට ආදිනුයි යාළුවා නම් මාත් එකට බීප් එක දෙනද භාගයක් පිටුද දැන් මෙයා කොහොමද නිවසට කල්යාණ මිත්‍ර අඩුපාඩු හොයලා බලන්න කල්යාණ මිත්‍ර හින්දා ඔව් පාසේනාධිපති ඔය සුරා පාවිච්චි කරන කෙනෙක් කොහොම තමයි තමන්ගේ නිවස ඒක නිසා උඹත් කල්පනාවට පාසේනාධිපති එක නෙමෙයි මගේ බලන්නට රාජමාලිකාවට ලකාවෙන්න කිපා මොකද මට එක්සත් රජදරුවන්ගේ රාජ සම්මේලන පිටත් දෙන්න ඕන මගේ රාජධානී සියල් අඩුපාඩු ගන්න විපරම් කරම් බලාගෙන යන්න ඕන මට රාජ සම්මේලනයේදී මගේ රාජධානී සියල්ල ඉෂ්ට කර ගන්න ඕන ඒක නිසා බලන්න දෙන්න කිපා රාජමාලිකාවට අයියනි කියන ආකාරයට මම මිත්‍රෙන් සූදානම් කරගෙන මගේ අයියනි සමග පිටත් වෙන විශ්වාසකාරයෙක් මම. හොඳයි. එහෙමනම් බලන්න. හෙට උදෑසනම අපි පිටත් වෙන්න ඕන. එහෙම අයියනි. අගමහසිකාවිය. එනම් අපි පිටත් වෙමු වහක් ගන්නවට. එනම් බලන්න අවසරයි. හා අවසර.
හරිම ලස්සනයි. හරිම ලස්සනයි වගේ කෙනෙක් කවදාවත් දැකලා නැහැ. ආශිර්වාදපති මොකද බලන්නේ? මොකද මේක පරි බියු? ආශිර්වාදපති ඒක නෙමෙයි මම මේ ඔබට කියන්නවා හිතාගෙන හිටියේ. ආශිර්වාදපති මමයි කල්යනා මිත්‍රයනේ. ආශිර්වාදපති මට ඔබේ උදව්වක් උපකාරයක් අවශ්‍ය වෙනවා කියනවා. ඒක තමයි. එහෙමනම් මං කියන ඒ උදව්ව මට ඔබ කරලා දෙනව නේද? ඒක තමයි මම දන්නවා. මොකද මේ උදව්ව කරන්න පුළුවන් ඔබට විතරයි. මම අවශ්‍ය දිනේට අවශ්‍ය වගවානුවක මම ඔබට ප්‍රකාශ කරනවා. නෑ දැන් මේක කියන්නේ නෑ ඔබට. මොකද ඒකට කාලයක් තියෙනවා, නිශ්චිත දිනයක් තියෙනවා. ඕවට කියන්න අදරයි සමේ පොඩේ හම්බෙන්න ඉන්න දරුවන්ට උප වෙනද හදි. වාසේනාධිපති ඔබ එහෙමනම් එහෙම හිතාගන්නින්කෝ. හැබැයි ඔබ මට මේ උදව්ව කරයි කියන විශ්වාසය මට තියෙනවා. මේක ඔබට විතරයි කරන්න පුළුවන් වාසේනාධිපති. තේරුණා නේද?